සුබදවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලොන්ට, ඔයගොල්ලෝ මේ එකතුලායින් ඔන්ලයින් පන්තියත් එක්ක මං දැන් කතා කරගෙන යන්නේ අනුකලනයේ පාඩම. අනුකලනයේ පාඩමේ ඇත්තම ත්‍රිකෝණමිතික ශ්‍රිත අනුකලනය කරන්නේ කොහොමද කියන එක තමයි මං කතා කරගෙන යන්නේ. මීට ඉස්සෙල්ලා වීඩියෝ එකේදී මං කතා කරා ත්‍රිකෝණමිතික ශ්‍රිතවල sin x වල ශ්‍රිත කොහොමද අනුකලනය කරන්න කියලා. ඒ කියන්නේ sin x වල sin ඝනයේ x, sin වර්ගයේ x, sin 4x ඒ වගේ දෙයක් කොහොමද අනුකලනය කරන්න කියන එක මං කතා කරා. ඕගොල්ලෝ ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති, බලලා එන්න. ඒක ගොඩක් වටිනවා. ඒක පිළිබඳ අවබෝධයක් නැත්නම් ඕගොල්ලොන්ට මේ මං අද කතා කරන එක පිළිබඳව ඕගොල්ලොන්ට අයිඩියා එකක් ගන්න බැරි වෙයි. ඒක නිසා ඒක බලලා එන එක ගොඩක් වටිනවා. හරි. ඒ වගේම ඕගොල්ලෝ මගේ channel එක මේ වෙනකොට subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම යාළුවෝ අතර share කරන්න, යාළුවන්ට කියන්න මේ පිළිබඳව. ඒගොල්ලෝ ඒගොල්ලන්ටත් ගොඩක් උදව්වක් වේවි මේ පිළිබඳව. ඒක ගොඩක් වැදගත්. ඒ වගේම මම ඕගොල්ලෝගෙන් තව පුංචි ඉල්ලීමක් කරනවා. ඕගොල්ලෝ ඇත්තරම වැඩ කර ප්‍රැක්ටිස් කරන්න ගණන්. ඒ ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් ඕගොල්ලන්ට ඇත්තරම exam එකේදී අමාරු වෙනවා. ප්‍රැක්ටිස් එක තියෙනවා නම් ගණන් හදලා ඕගොල්ලොන්ට exam එකේ දෙන ගණන් මේ අනුකලනය වගේ ගණක් ඉතාල ලේසියෙන් හදා ගන්න පුළුවන්. මොකද ඇත්තටම ප්‍රැක්ටිස් එක මත තමයි ඕගොල්ලොන්ට තීරණය වෙන්නේ වෙලාවයි. ඒ ඕගොල්ලොන්ට ගොඩක් ඒ කියන්නේ එකපාරම ඕගොල්ලොන්ට හිතෙනවා නම් ගාන හදන ක්‍රමේ ඒ හිතෙන්න හේතුව ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. ඒක නැත්තම් ඕගොල්ලොන්ට ඇත්තටම ඕගොල්ලොන්ගේ ටාගට් එකට යන්න බැරි වෙනවා. ඕගොල්ලෝ ඇත්තටම exam එකේදී හදන්නේ වා මේ වගේ අලුතෙන්ම මේ ඒ ගාන හදන්නේ නම් exam එකේදී. ඒ කියන්නේ ගොඩක් දුරට එහෙම තමයි. ඒ වුණාට ඕගොල්ලොන්ට ඒ කියන්නේ ඕගොල්ලොන් exam එකේදී එන ගාන ගොඩක් ලේසි කරගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ ගණන් වැඩිපුර හදලා යනවා නම් exam එකට ඉස්සෙල්ලා. ඒක නිසා try කරන්න, past papers කරන්න, ඒ වගේම tutor අරගෙන කරන්න. ඒ වගේම ඕගොල්ලන්ට ගොඩාක් past papers හොයා ගන්න පුළුවන්. දැන් අවුරුදු 20කට කිට්ටු වෙන්න ගණන් හොයා ගන්න පුළුවන්. හේතුව අවුරුදු 20 සංයුක්ත ගණිතය කියන එක පටන් ගෙන දැන් අවුරුදු 20ක් වෙනවා. 19ක් වෙනවා දැන්ට. ඒ කියන්නේ exam 19ක් තිබිලා දිනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 20ක් වෙනවා. ඒක නිසා ඕගොල්ලන්ට exam ගණන් හොයා ගන්න පුළුවන් ගොඩක්. ඒ ගණන් ටික ඔක්කොම හදලා යන්න. ඒ වගේ මීට එහා ඒ කියන්නේ 2000ට කලින් ගණමුත් හදලා යන්න. එහෙම හදලා ගියොත් ඔයගොල්ලොන්ට අමාරු ගණන් හදලා යන තරමට තමයි ඔයගොල්ලොන්ට ඇත්තටම හොඳ ප්‍රතිඵලවලට යන්න පුළුවන්. හරි, එහෙනම් වැඩිපුර කතා කරන්න අවශ්‍ය නැහැ. අපි කෙලින්ම ගානට යමු. මම කතා කරගෙන ආවේ ගිය සති වීඩියෝ එකේ මම කතා කරා sin 4x කියන එක. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා sin 5x උයි sin 6x. හරි, ඉස්සෙල්ලාම උදාහරණේ තමයි sin 5x sin 5x කියන එක වෙන අනුකලනය කරන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්න යන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති මම කිව්ව ඔත්තේ තියෙන අගයන් ආවොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් යන්න වෙනවා ආදේශයකට. නැත්තම් ගාන හදා ගන්න බෑ. කොටස් වශයෙන් යන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට කොටස් වශයෙන් ගියාට පස්සේ මේ ගාන අමාරු වෙනවා. ඒක නිසා ඉරට්ටේ තිබුණොත් එහෙම ඔයගොල්ලන්ට කොටස් වශයෙන් අනුකලනය කරන එක ලේසි. මෙතන බලයේ ඔත්තේ, ඒක නිසා ආදේශයකට යන එක ලේසි. හරි, මම මෙහෙම පුංචි වැඩක් කරගන්නම්. මේක ඉස්සෙල්ලා මම ලියා ගන්නම්. මෙන්න මෙහෙම අනුකල sin 4x sin x කියලා ලියා ගන්නම්. එතකොට ඔයගොල්ලන්ට ලේසි. මේ 4x කියන එක නම මම මෙන්න මෙහෙම ලියා ගන්න. sin වර්ගයේ x වල වර්ගේ. එහෙම ලිව්වොත් sin 4x වෙනවනේ. එතකොට මෙන්න කතාව. ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ sin 4x කියන එකේ නම sin වර්ගයේ x කියන එකේ නමට ලියන්න පුළුවන් 1 ඍණ cos වර්ගයේ x කියලා. මෙතන මේ වර්ගයේ මේ ඉන්නේ sin x dx. බලන්න මට පුංචි වැඩක් කරන්න පුළුවන්. මෙතන sin මෙතන cos x කියන එකේ නට මට ආදේශයක් දාන්න පුළුවන්. cos x කියන්නේ t කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් ඍණ sin x dx සමානයි dt කියලා. පැහැදිලි වැඩි. ඒතර බලන්න sin x dx මෙතන ඉන්නවා. sin x dx වෙනුවට මට ලියන්න පුළුවන් ඍණ dt කියලා. පැහැදිලිද වැඩි? එතකොට මම ඒක මෙතන ලියන්නම්. එහෙම ලියුවොත් එහෙම මට එනවා මෙතන ආදේශ දැම්මොත් මම මෙහෙම 1 ඍණ t වර්ගයේ sin x dx. sin x dx කියන්නේ dt ඍණ dt. දැන් dt මෙතන ලියලා මම මෙතන ඍණ දානම් මෙතන. එතකොට ඔන්න වැඩි. මං ඕක දැන් ලේසියෙන් ඉස්සෙල්ලා තිබුණේ ටිකක් සංකීර්ණ කතාවක්. දැන් තියෙන සරල කතාවක් මං ඕක ප්‍රසාරණය කරගත්තොත් එහෙම
ඍණ එක ඍණ දෙකයි t වර්ගේ ධන t හතර. ඔන්න ඔහොම කතාවක් එන්නේ. මම ඕක තවත් ප්‍රසාරණය කරගෙන සුළු කරගෙන ගියොත් එහෙම ප්‍රසාරණය කරලා තින් සුළු කරගෙන ගියොත් එහෙම ඍණ dt ඍණයි ඍණයි ධන දෙකයි අනුකල t වර්ගේ dt ඍණ අනුකල හේතු මෙතන ඍණ ඍණයි ධනයි ඍණ t හතර dt. පැහැදිලිද වැඩි? හරි, දැන් මම ඕක අනුකලනය කරනවා. අනුකලනය කරත් එහෙම ඍණ මෙතන t එනේ dt අනුකලනය කරොත් ධන දෙකයි මෙතන t ඝනය බෙදීම තුන අනුකලනය කරොත් t වර්ගේ ඍණ මෙතන t පහ බෙදීම පහ ධන c. ඔයගොල්ලන්ට මතක ඇති මම t වෙනුවට ගත්තේ ආදේශය ගත්තේ t කියන්නේ cos x. එහෙනම් මට මෙතෙන්ද ගෙනල්ලා ආදේශ කරන්න පුළුවන් t වෙනුවට cos x. ඍණ cos x ධන දෙකයි cos දෙක බෙදීම තුනයි cos ඝනය x ඍණ cos 5i x බෙදීම 5 ධන c. ඔන්න කතාව. මේක තමයි ඔයාගේ අවසාන උත්තරේ. බලන්න හරි සරල කතාවක්, හරිම සරලයි මේ දේ. මහා ලොකු දෙයක් නෑ. මම මොකද්ද කරේ? මම ආදේශයක් දාලා ගාන සරල කරගත්තා. ඊට පස්සේ මම ඒ සරල ගාන අනුකලනය කරගෙන ගිය එක තමයි මම කරේ. හරිම සරලයි. ඔන්න ඔය වගේ කතාවක් එක්සෑම් එකට එන්න පුළුවන්. මේ වගේ වෙවිලා තියෙනවා එක්සෑම් එකට. ඒක නිසා පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරන්න. එහෙම කරත් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ගණන් හදාගන්න. හරි, දෙවෙනි උදාහරණය තමයි මේක. දෙවෙනි උදාහරණය මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. අනුකල sin 6ix dx කියන එකනේ. එකේනා මේක කතා කරනකොට මේක බලන්න, මේකත් ඉරට්ටේ සංඛ්‍යාවක්, ඉරට්ටේ බලයක් තියෙන්නේ. ඒක නිසා ඉරට්ටේ බලයක් අනුකලනය කරනකොට ඔයාට ඉස්සෙල්ලා කතාව වගේ එන්න බෑ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මම කතා කරේ ආදේශයක් දාලා. එතකොට ඔයාට මේක ලියන්න පුළුවන් ඕනනම් මෙහෙම sin වර්ගයේ x වල ඝනය කියලා ලියන්න පුළුවන්. ඕක ප්‍රසාරණය කරලා කතාවට එන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් සංකීර්ණ. ඒතර තවත් ඒ කියන්නේ මීට වඩා සංකීර්ණ වෙනවා ගාන. එහෙම ගියාම ගාන හදාගන්න බෑ. ඒක නිසා මම මේක තව පොඩි වෙනස් විදිහකට මම සුළු කරන්න try කරනවා. මම මේක i කියලා දාගන්න. මම ඇත්තරම මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට ඒ කියන්නේ මේ ඉරට්ටේ සංඛ්‍යාවක් ආවොත් කොටස් වශයෙන් යන එක ලේසි වට. ඔත්තේ සංඛ්‍යාවක් ආවොත් ආදේශයෙන් යන එක ලේසි. මේ වගේ ආවොත් එමි ඩට් එකක් ආවොත් එමාට ලේසි කොටස් වශයෙන් යන්නේ. එහෙනම් මම මේක සුළු කරගන්නවා මෙන්න මෙහෙම, කඩා ගන්නවා මෙහෙම x sin x dx කියලා. ඒතර මෙයා මේ මෙන්න මේ sin 5x කියන එක කෙනාට මම v කියලා ලියන්න පුළුවන්. මෙයා sin x dx කියන එක කෙනා du කියලා ලියන්න පුළුවන්. එම ලිව්වට පස්සේ මට මෙයා ලියන්න පුළුවන් මෙහෙම. මම බලමු කොටස් වශයෙන් අනුකලනය කරලා පස්සේ කොහොමද එන්නේ කියලා. sin 5i x මේ අවකලනය කරන්න මට dv හොයා ගන්න ඕන. dv සමානයි 5i sin x sin 4ix cos x dx. පැහැදිලි වැඩි? මොන dv මට ඕන? du du සමානයි sin x dx. එන u කියන්නේ u සමානයි ඍණ cos x. පැහැදිලි වැඩි? ඍණ cos x. එහෙනම් ඔන්න කතාව මං ඕකගේ මේ ටික ගෙනල්ලා මෙතෙන් ආදේශ කරනවා. ඔයගොල්ලන්ට මතක ඇති කොටස් වශයෙන් අනුකලනය කරනකොට අපි මෙහෙම තේරුවොත් එහෙම එන්නේ UV ඍණ අනුකල UDV. ඔහොමනේ. ඔන්න ඔය කතාව. ඔය කතාව ගෙනල්ලා මෙතෙන් ආදේශ කරනවා I සමානයි sorry අනුකලනය කරන්නේ UV. UV කියන්නේ මෙයා U, මෙයා V. එහෙනම් මෙතන එනවා ඍණ cos x sin 5ix UV ඍණ UDV. ඍණ UDV. U කියන්නේ මෙයා, DV කියන්නේ මෙයා. මෙතන ඍණක් ඉන්නවා, මේ ඍණයි ධන වෙනවා cos x UDV. මෙතන පහක් ඉන්නවා, පහ. DV කියන්නේ 5 sin 4ix. එහෙනම් sin 4ix cos x. තව cos x එකක් එනවා. මේ කියන්නේ මෙතන වර්ග වෙනවා dx. ඔන්න ඔහම එකෙක් ඇවිල්ලා තින්ද. බලන්න. දැන් සරල වුණා ගාන ටික. හැබැයි මෙතන තව පොඩ්ඩක් තාම තියෙනවා සංකීර්ණ තත්වයක්. ඒක නිසා මම මේක ප්‍රසාරණය කරගන්න try කරනවා. cos x sin 5ix ධන මේක සුළු කරගත්තොත් මේක ලියන්න පුළුවන් එක ඍණ cos එක ඍණ sin වර්ගයේ x කියලා. 4ix dx. පැහැදිලිද?
ඔක සුළු කරගත්තොත් i සමානයි ඍණ cos x sin 5i x ධන ප්‍රසාරණය කරනවා මම 5i අනුකල sin 4i x dx මේ මෙතන ඉන්නවා ඍණ මෙයා මෙයාගේ වැල්ලා මෙයාත් මෙයාගේ වැල්ලා එතන 5i අනුකල 4i x 2i x කියන්නේ sin 6i x dx පැහැදිලිද බලන්න sin 6i x dx කියන්නේ අපි i කියලා ගත්තා එහෙනම් මෙයා වෙනුවට ලියන්න පුළුවන් මේ ඉන්නේ i එහෙනම් එයා වෙනුවට ලියන්න පුළුවන් අපිට i කියලා එතන i සමානයි ඍණ cos x sin 5i x ධන 5i අනුකල sin 4i x dx ඍණ 5i i පැහැදිලිද එහෙනම් මෙතන 5i i ඉන්නවා මෙයා මේ පැත්තට ගිනිනවා 6i i වෙනවා එතන 6i i සමානයි ඍණ cos x sin 5i x ධන බලන්න මෙතන sin 4i x sin වල 4 වෙනි බලයේ ඉන්නේ මෙයා දැන් අපිට අපි මේ කතා කරන sin 6i x වගේම තමයිනේ හැබැයි මෙතන අපි මේක සුළු කරගෙන ගියොත් එහෙම සංකීර්ණ මේ sin 4i x කියන එක කෙනා අනුකලනය කරන විදිහ මම මීට ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් කියලා දීලා තිනවා ඒ උත්තරය ඔයගොල්ලොන්ට මෙතන ගෙනලා ආදේශ කරන්න පුළුවන් හැබැයි ඔයා මෙතන ගාන හදාගෙනනවා නම් මේ මෙතනම හදන්න යන්න එපා එහෙම හදන්න ගියොත් එහෙම වාර ටිකක් සංකීර්ණ ගාන එපා වෙන හදනකොට ඒක නිසා මෙතන වෙනම හදන්න මම මෙන්න මෙහෙම දෙයක් කරනවා මම සෝරි මම මෙන්න මෙයාට දානවා j කියලා එතකොට එනවා මෙතන 5i j කියලා එනවා මෙයා මම 1 කියලා සමීකරණේ ගන්නවා ඊට පස්සේ මම මේ 5i j වෙනම නැත්නම් j කියන එක නම මම වෙනම අනුකලනය කරනවා නැත්නම් මෙතනම කරගෙන ගියත් මට එපා වෙයි එතන මෙන්න කතාව මෙතන ඉන්නේ අනුකල j කියන්නේ sin 4i x dx නේද මෙන්න මේ sin 4i x dx කියන එක අනුකලනය කරොත් එහෙම ඔයාලට මෙතන සුළු කරන් සුළු කරගෙන යන්න පුළුවන් සුළු කරගෙන ඉන්නලා මම දැන් මෙතන ඒ කතාව කරන්නේ හේතුව මම මීඩිස්සලා වීඩියෝ එකෙන් මම ඒ ගාන කරා මම ඒ උත්තරේ මෙතන ලියන්නම් මම නිකන් එතන කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන් බල්ලි වෙලා ඔයගොල්ලෝ මෙතනදී ඒ ගාන හදා ගන්න මේ නැත්තම් ඔයගොල්ලෝ ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒ උත්තරේ පාවිච්චි කරන්න පුළුවන් හැබැයි එක්සෑම් එකේදී කරනවා නම් මෙන්න මේ මේ ඒ කියන්නේ මෙතනද j කියලා වගේ දාගෙන ඔයගොල්ලන්ට පුළුවන් වෙනම හදලිවල උත්තරේ ගෙනල්ලා ඒ උත්තරේ ගිහලා මෙතෙන් ආදේශ කරන්න එහෙම කරන්න එතකොට ඔයගොල්ලන්ට ගාන ටිකක් සංකීර්ණ වෙන එකක් නැති වෙයි. හරි. ඒ sin 4i x අනුකලනය කරත් එහෙම මෙන්න මේ වගේ උත්තරයක් එන්නේ. ඍණ cos x sin ඝනය x බෙදීම 4 ධන 3 බෙදීම 8i x ඍණ 3 බෙදීම 16i sin 3i x තමයි sin 4 වෙනි බලයේ x කියන එක නා අවක අනුකලනය කරොත් එහෙම එන්නේ මෙන්න මේ උත්තරේ මම ගිහිල්ලා මං ආදේශ කරනවා මෙන්න මෙතෙන් පැහැදිලිද එහෙනම් මෙන්න කතාව 6i i සමානයි මං ආදේශ කරොත් එහෙම මේ කතාව ඍණ cos x sin 5i x ධන 5i මෙන්න මෙයා j කියන්නේ මෙයා j ගේ උත්තරේ මෙයා එතකොට මෙන්න කතාව ඍණ මෙතන ඍණ කතාවක් එන්නේ එතකොට ඍණ 5යි මෙයාගෙන් වැඩි වෙනවා ඍණ 5යි cos x sin ඝනය x බෙදීම 4 මේ 5 වැඩි වෙනවා මෙයාගෙන් එතකොට ධන 15යි බෙදීම 8යි x මේ 5 වෙනවා ආයෙ මෙයාගෙන් ඍණ 15යි බෙදීම 16 sin 3යි x පැහැදිලිද වැඩි ඔන්න කතාව sin 3ix නේ මෙතන sin 2ix මෙතන sin 2ix හරි sin 3ix නේ මෙතන sin 2ix එන්න ඔන්න කතා ඔය උත්තරේ තමයි ඔතන එන්නේ හරි මම ඕක සුළු කරොත් එහෙම මේක බලන්න දැන් මට i හොයා ගන්න ඕනේ i හොයා ගන්න මම මේක බෙදන්න ඕනේ i සමානයි මෙතන ඍණ 1 යට 6i cos x sin 5ix ඍණ 6 බෙදෙනවා 5 බෙදීම 24යි cos x sin ඝන x මේක බෙදෙනවා 15 බෙදීම ධන 15 බෙදීම 6 වරක් 8 48යි x ඍණ 15 බෙදීම 6 වරක් 16 6 වරක් 36 6 1යි
හය හරක් හයයි තුනයි නමයයි අනු හයයි සයින් දෙකයි එක් ධන සි ඔන්න කතා. ඔන්න වගේ කතාවක් තමයි එන්නේ. ඔන්න කතාව මේ සයින් හයයි එක් කියන එකෙන අනුකලනය කරාට පස් සයින් වල හයවෙනි බලය එක් කියන එකෙන අනුකලනය කරාට පස්සේ එන්නේ ඔන්න ඔය වගේ උත්තර. ටිකක් සංකීර්ණයි. හැබැයි ඔයගොල්ලෝ මේකට හුරු වෙනවා නම්, හුරු වෙලා තිනව නම් මේ වගේ ගණක් හදාගන්න කේහෙරි දෙයක් වෙන්නේ නැහැ. හරිම ලේසි කතාව. පැහැදිලිද වැඩි? හරි. ඔන්න ඔය කතාව මේ වගේම එක්සෑම් එකට එන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ඒ පිළිබඳ අයිඩියා එකක් තියෙනවා. මේ වගේ ගණන් හදලා යන්න ඕනි. ප්‍රැක්ටිස් කරලා යන්න මේ ගණන්. ඔයගොල්ලන්ට ලේසි වෙයි එතකොට එක්සෑම් එකට එන ගණන්. හරි. එහෙනම් මම ඊළඟ වීඩියෝස් වලදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ cos x වල මෙන්න මේ වගේ බල තියෙනකොට කොහොමද ගණන් හදන්නේ කියලා. මම මේ වීඩියෝ මාලාවෙන් මේ ඉස්සරහට කරන ටිකේ cos tan ඒ වගේ ටිකක් මම කතා කරනවා. එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ඒ වගේම ප්‍රැක්ටිස් කරන්න ගණන් හදන විදිය යාළු අතර ෂෙයා කරන්න මේක තවදුරටත්. එතකොට channel එක grow වෙන්නත් channel එක ඇතරම කට්ටිය අතර ජනප්‍රිය කරගන්න උදව් කරන්න කියලා ඉල්ලමින් තව වීඩියෝ එකකින් හම් වෙනකන් සමු ගන්නවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.